අපේ ආගමගට සටහන ආරම්භයේදීම. ඔබුද වල්ලාට අනුපස්තතියේ හඳුනුල්ල දෙන්න සෝදානම වුණ හඳුනුල්ල දුන්න. අප ගෞරුවාර ශාස්ත්‍රපති මටුවන්ගල රවුුණු පණඩි තාහාම්දුර නොහන්සේ. පිළිබඳවමා දීර්ග විස්තරයක් කළ බලමෙන් නිසා අමතෙන් දැ මේ වෙලාවේ සවත් ස්තර කතා කිරීමට අවශ්‍යතාවයක් නෑ තැම උන්හන්සේ දැක්වාම උන්වහන්සේගේ අනිශාසනාව කරගෙන යනකොට ඔබ සබට තේරෙන්න්න පුළුවනි මේ මෙහිටපු රවු හාමුදුරුද වෙන හාමුදුරගෙන දි කියලා දැන් ඒ හාමුදුරුවගේ මේ ලොක් ඩව් මේ හිරවෙලා ඉඳල්ලා ඒ අන්දුරුවන්ග ශරීර ස්වභාවය මුහුණේ අලංකාරය ඔක්කෝ වෙනස්ස ලගිල්ලා අමුතේද. නිසා දැන් කවතුනනා නිමල් මහත්ත්‍ය එන අඳුරුගන එක වරම වසල්ලා එසා ඒවාගේ චාදරීනෝන. ව තැන් අපේ ශාස්ත්‍රපති පණ්ිතාරු බටුවන්ගල රවුුණන්දුරන් වහන්සේ ධර්ම දේශනාව ආරම්භ කරාව කවුරු ධර් දේශනාවට සවන්දීමට කරුණා කරලා සූදානම් වෙන්න අධිදවසය උදේ පටන් මේ මොත දක්වාම ඔබ සම ිසිල්දදාම සිද්ධ කරගන්නට යදනාව උත්තමෝ පුුණන්නෙ ධර්මයන් සියල්ලක් ශක්ති වලය. බුද්ධ දම සංගත්‍රීදිරත්ය ආරක්ෂා සරණයවාගේම ලෝක පාල කල්පේක් මහේෂක් සල්ම දේදේවතාන් වහන්ශේල්ලාගේ ආරක්ෂා සම්පතියත් ලබීමෙන් ගුරුවර දෙදාපිය බන්ධ විත්‍රාදීගේ ආශීර්වාදයත් ලැබීමෙන්. ීවා සතාගත් සම්ම සම්බුදුරජාණන් වහන්සේගේ සර ධාතුම වනාන්සරලත් පන්දධන මාන්‍ය කිරීමෙන් ජීවාන බදදුගෙන විටි කරන ආගමෙක් සත් අද්ධාව ප්‍රක්තිය පූජාකරමින් අපි වන්දන මාන්න කළා ගරුතර මහා සංග්‍රත්නය ආශීවාද විශේෂෙන් ලෙක්් බෞද්ධ විහාරය වවැට එන්න මමත් ඒවාගේ අප සූරිය වැැව කුසල හාමුදුුවන් වහන්සේ ඇතුළු Uh, एक ग्लास को पपाहंसल लंगा पेर हमर से त शील देनागे आशीर राज्यत लेබी में अब समय की अधदवसी में शील වැඩ सठान वह धार्मिक දාසක්හැටියයට මතක තබාගන්නට ඕන වාසනාවන් ජීවිතය එක උතුම් දිනියක්හටියට මතකතබාගන්න හැම දෙෙනම නවත් ග්‍රාධයන්ගේ යම්කිසි අපලළු පදව ඇමත්තිබුණන්දැයටටත්ති බේනම්. ඉදිරියටත් එෙන්නෙති වෙන සියල්ලක් පහ දූරී බෝත වෙලාලට දුක් කරදර හිරි අර මේ කරෝන වෛරස්සලින් මෙ වෙලා අපට බෝම් පාසෙන් සන්තෝසයෙන් බ වාසනාවන් අනාගත ජීවිතයක් ගත කරන්නවා වගේම දීර්ගෑශ්‍රී සම්පත්යත් ලැබීමෙන් අපිසිල් දෙනාද පාර්ථනය බෝධයකෙන් උතුම්මූ රවාන් ධාතුව සාක්ෂාත් කරගන්නට උදේ පට මේමෝතු දක්වා කරගන්න ලද සීල්ලුම් පුුණ්ිධර්මන්ගේ ශක්තිය බලේ හේතු වාස්නාවීවා වාසනාවන්තවී වාහළැ කවුරුත්තක පොහොම සදීපෑදිී ශ්‍රද්ධාවන්ත භක්තියෙන් යුතව සිතාත් ස්‍රධාැත් සිටි යුක්තව මෙ දරු දේශනාවටත් පිුති සබන් දෙන්නද. නා අගුෘත හාමුදුන් වහන්සේ ලැපි ආරාධනා කරන්න. කරණාවෙන් මෛතයෙන් අපේ ආරාධනා පිළිියරගෙන මේ සඳහා අන්තර්ජාලය මගින් සම්බන්ධීම ගැන අපි ඔබහන්සේට බොහෝම පින්දෙනවා අශ්‍රිපාති කරනවා. එනම් තර දේශනාව සිද්ධකරන සේවා කලපි ආරාධනා කන්නවද. දයි සාධකාරයක් දෙන්න. සමන්තා චක්කවාලේ සූුවත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන් නිරාජස්ස සුනන්තු සග්ග මුක්කදං දම්මත් සවන කාලූ යංබදන්තා දම්මත් සවන කාලූ යංබදන්තා ධම්මස් සවන කාල්ලූ අයංබදංතා නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අනිච්චා භිකවිී සංකාරා අදුවාභික්කවිී සංකාරායි අනස්සා සිකාභිකවේ සංකාරා යා වංචි දංභික්කවේ අල මේව සබ්බ සංකාරේසු නිබ්බින්දිතුම් අලන් විරජ්ජිතුන් අලං විමොච්චිතුම් ති ලෙච්චුවත් බෞද්ධ විහාරස්ථානයේ ගෞරවරණීය විහාරාධිපති අපේ අති ගෞරහාරය දෙදියවල විමල ලොකු හාමුදුරුවන් වහන්සේගෙන් අවසරයි. ඒවගේම ඉස්කොට්ලන්ත බෞද්ධ විහාරස්ථානය විහාරාධිපති ප්‍රිතාාන්නේ ප්‍රධාන සංගනායක රාජිකය පණ්ඩිත කමුරාවල සිරේවතනා හිම්පාණන් වහන්සේගෙන් අවසරයි. ඒවගේම ලෙච්චුවත් විහාරස්ථානය, ගෞරවනිය විහාරාධිකාරි. අපේ ශාස්්ට්‍රවේදී සූරිය වැව කුසල පණ්ඩිත හාමුදුරුවන් වහන්සේගෙන් අවසරයි කාරුණික පින්වතුනි. අද අවුරුද්ධෙ පළවෙනි පෝය නිමිති කරගෙන පෝය විසි අටවෙනි ද තිබුණේ අද මේ සෙනසුරාදා විවේකී දවස තුළ ලෙච්චෝත් බෞද්ධ විහාරස්ථානයේ මේ සීල සමාධන කටයුතු සිද්ධ කරන මුොහොත. ඉතින් ඒ සඳහා අනුශාසනාවක් සිද්ධ කරන්නට අපේ අතිගෞරවනිය ලොකු හාමුදුරුවන් වහන්සේ කුසල හාමුදුරුවන් වහන්සේ එ වගේ මුකල් මහත්මයාත් මට දුරකතනයෙන් කතා කලා දියට ඒ ආරාධනාව අනුව අපේ නාක හාමුදුරුවන් වහන්සේගේ අවසරේ ඇතුව මේ ආරාධනාවද දවසදී අපට බාරගන්න පුළුවන්කම ලැබුණා. ඉතින් අපි සියලු දෙනාම යම්කි ව්‍යස්සනකාරී වාතාවරණය තුළ ජීවිතය සහ මරණය පිළිබඳව වැඩිපුර හිතන කාලසීමාවක් හැටියට අපේ දයිනික කටයුතු ටිකක් කඩපනවෙච්ච. ඒ වගේම මේ ලෝකයේ දිහා ටිකක්, විවෘතව බලන්න අපේ ඇස්වලට අපේ හිතට මොලට ආරාධනා කරන කාලසීමාවත්තමයක් මේ ගත කරමින් ඉන්නේ. එදින් අපේ ගෞරවනිය ලොක හාමුදුරුවන් වහන්සේ අවශ්‍ය කරන අනුසාසනාවන් සිද්ධ කරලා, මෛත්‍රී භාවනාව ඇතුළු භාවනාවන් සිද්ධ කරලා මේ විවේකී කාලසීමාව තුළ මේ අනුසාසනාව සිද්ධකරුන් ලබන්නේ, ටිකක් මේ අපි මේ ඉන්න තත්ත්වයත් එක්ක ලෝකයේ දිහා අපි ආපහු පාරක් හැරිල බලමු කියන යෝජනාවත් එක්ක. එතකොට පින්නතුනි මේක අපේ ජීවිතය තුළ ඕනම මාතෘකාවක් පිළිබඳව අපිට වැඩිපුර හිතන්න පුළුවන්. නොහිත ඉන්නක් පුළුවන්. ඕන මානතුරක් අපිට උදාවෙනකොට ඒ පිළිබඳව හිතලා. සමහර වෙලාට ඊළඟට ගන්න තියෙන ක්‍රියමාර්ග පිළිබඳ අප හිතනව වෙන්න පුළන් එහම ැත්න ඕනක් චා කිය හිතන වෙන්න පුළල්වාන්. ඒම හිතන මිනිස්සුත්තින්නවා නොහිතන මනිස්සුත් තින්නවා. ති බෞද්ධ අපි ගොඩක් වෙලාවට මේත් අපේ ජීවිතයට එ එකතු කරගන්න බොහෝදේවල් තියෙන. හිති ඒක නිසා පින්නතුනිි මේ අපි ගතකරුන් ලබන පැන්ඩමික්ක එක එහෙමනැත්තම් වසංගත තත්ත්වය, වි අවස්ථාවන් ොලද අප පහුකරගෙන ඇවිල්ල තියෙනන මේ ලෝකේ. නමුත් දැන් අපිට එන්න එන්න මේ ලෝකය ටිකෙන්ටික ටිකෙන්ටික අපට ජීවත්වෙන්න නුසුදුසු තනක් බවට පත්තමින් යනවාද කියන හැඟීමත් ඒක්කම තියෙනම්. ඉති ඒක නිසා සමහර උදවිය වෙන ග්‍රහලෝක හොයාගන්න උත්සාහ දරන නො මේ මානවයාගේ පැවැත්ම මේ සෞරක් ග්‍රහමණ්ඩලේට අයත් අඟහරු ග්‍රහලෝකයේ මතහරි ටිකක්ත් පහිටවල තියන්න පුළුවන්නන්. හොයි කියන ශ්වාසයෙන් කටයුතු කරන විද්‍යාපඥෝ ඉන්න. සඳමත පිහිටවල තියන්න පුළුවන්නම් හොඳයි කියලා හිතන විද්‍යාඥෝ ඉන්න. හැබැයි මේ විශ්වය පිළිබඳව අප තුළ තිබෙන දැනුමඒවගේම ආකල්පය මත තමයි මේ හැම එකක්ම සිද්ධ කරුන් ලබන්. ඉතිමං අද මාතෘකාව තුළ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපට ලෝකය මේ තාත්ත්වයට පත්වෙන වානම්. කුමක් කළ යුතුද. අපට මොනවාද කරන්න පුළුවන් අපේ ජීවිත කාලය තුළ කියන එක පිළිබඳව පුංචිඉගියක් සාකච්ඡාවක් සිද්ධ කරන්න. පෙන්නුතුරම මාතෘකාව විදියට තබා ගත්තේ අංගුත්තර නිකායේ සත්ත සූරයෝොත් ගමන සූත්‍රය. හිරවල් ඉරවල් හතක් පායනවා කියන කාරණාව සම්බන්ධයෙන් සාකච්ඡා කරෙන, ඉතාමත්ම විද්‍යාත්මක පසුවිමක් තියන සූත්‍රයක්ත්තමයි මේ සත්ව සූර්යෝදත් ගමන සූප්‍රය කියලා කියන්. එතකොට මේකේ මේකෙදිත් බුදු හාමුරුවන්ට ඕන ගම තිබෙන මේ විශ්වය පිළිබඳව කතා බහ කිරීම නෙවෙයි. නමුත් මේ තිබෙන්න වූ අනතුරුදායක ස්වභාවයත් එක්ක, අනාගතයේ වෙන්න පුළුවන් ්‍යසනකාරී තත්ත්වයත් එක්ක, ඒකට සූදානම් වෙන්න කොහොමද මුහුණ දෙන්නේ කොහොමද මේ ජීවිතය පිළිබඳ ඒ ඔස්සේ හිතන්න කියන එක. ඉතින් ඒ අනුව තමයි මං මාතෘකාකරපු පාටය තුළ අන්තර්ගතය තියනෙ මහනනි සංස්කාරයන් අනිත්‍යයි. එවගේම සංස්කාරයන් අස්තිරයි, ස්තිරභාවයකින් තොරයි. ඊළඟට සංස්කාරයන් අපට සැනසීමක් ගෙන දෙන්නේ නෑ මේ තියන සියලුම. සචේතනික සචේතනික මේ සියලූම පධාර්ථයන් අපට කවදක්වත් සැනසීමක් ගෙන දෙන්නේ නෑ. ඊළඟට අපට යම් බඳුව මේ සංස්කාරයන් ව අනිත්‍ය තත්ත්වයට පත්වෙන ඒම නැහනම් වෙනස් තත්ත්වයට පත්වෙන ස්තිරතාවයක් නැති සැනසීමක් ගෙන දෙන්න නැති මෙන්න මේ සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුයි. නොවැලීමට සුදුසුයි. විශේෂයෙන් එයින් මිදීමට සුදුසුයි කියන. අදහස මේ සපත සූ ගමන සූතප්‍රය තුළ අපට පැහැදිලි කර. පින්වතුනි අපි ඇත්තටම අපේ ජීවිතය තුළ මේ සංස්කාරයන් කෙරෙහි, අප අපගේ සරීරය කෙරෙහි, ඒවිතකොටන බාහිර ලෝකය කෙරෙහි, බාහිර වස්තු කරෙහි, ලෝකයේ තිබෙන විධ සංකල්ප කෙරෙහි, අප විවිධාකාරයෙන්, සාමාන්‍යෙන් ැඳීමක් ඇලීමක් තියන ප්‍රතක් ජනයෝ විදිහයට. යොට එක අපි ිකක් මේ දේවල් පිළිබඳව කල්පනා කරනකොට ඇයි මෙහෙම ඇලෙන්න්නේ කියලා ටිකක් හිතන්න. එමනන අපි ඒ දේවල් පිළිබඳව බැඳීම් ඇති කරගන්නේ ඒවගේම ඒවා නිසාම අපි සෝකයට දුකට පත් වෙන්නේ මේ වෙනස්්‍රීම් පිළිබඳව ඒමන නම් මේ යි තිබෙන්න්න වූ. අස්තිරතාවලේ පිළිබඳව අප තුළ තිබෙන්න වූ නොදැනුවත්කම නිසාමයි කියන එක තමයි මේ සූතප්‍රය තුළ වැඩිපුරම අපට අවධාරණයට ලක් කරන්න. පින්නතුනි දැ ඉස්සල්ලමා පි බල මේ සත්්‍ය සුරුද ගමන සූත්‍රයේ විස්තර කරන්න වූ කාරණාවන්ට ඉස්සෙල්ලා දැන් අපිට මේ මේ අපේ ලෝකය පිළිබඳව අපේ දැනුමක් තියෙනවනේ දැන් ගත්තොත් එහෙම අපට ගයක් දොරක් මොනවාහරි පොඩීඩ කඩමක් තියෙනවනම් දැන් ලංකාවයම් කිසි අපට තිබෙනවා නන්දේපල අපි නිතරම ඒඒ පිළිබඳ වදැම්බලනකො ලංකාවේ ගොඩක් වෙල්ලාවන්න ලද අපට දකිින් හම්බවෙන්නේ ඉඩං නඩු වැඩිපුර කාලයක් තියෙනවා උසාවිවල ගිහිල් ඉඩන් න්නඩුට සමාරක් වෙලාවට පරම්පරාගානක් ඉඩ නඩු කියනවා ඒ ඒ නිරවුල් කර ගැනීමේ අරමුණ ඇති කරගෙන සමමාරක් කවෙලාවට ඒ දේවල් කෙරෙහි අප තුළ. යම්කිසි සාධාරන විදිේයට ඊළඳ පරම්පරාවට අපි පරල දන් ඩඕන කියෙන කැත්තක් එක් තමයිඒ ේවල් නිරවුල් කරගන්න පුද්ලය වගේ දේවල්ට එකතු වෙලා තියෙන. නමුත් ඒ හැම එකක් දිහාම් බැලුවට පස්සේ අපිටික් තවටිකත් වෘර්තවලෝකයේ දිහා බැලුවට පස්සේ ඇත්තටම අප ඒකත් එක මේ ඇලිල කාලය ගත කිරීම කොතරම් සමහර වෙලාවට නිශ්ඵලද කියලා හිතෙන්න්න පුළුවන්කම තිබෙන. නැ මේ විශ්වේ ගත්තොත්හෙම අපට හිමි තැන අපි කවුද අපි කොටනදන්නේ. අපි මොන තරම් පුංචි කොටසක්ද කියන එක පිළිබඳව අපට යම්කිසි අවබෝධයක් අපේ ජීවිතය තුළට ලබාගන්න පුළුවන්කම තියෙනවා නම් මම හිතනව ඔබ ඒ ඒ දැනුම යම් පමණකට අත්පත් කරගත්ත පිරිසක් තමයි අපි එ මේ අද දවසත් එකතු වෙලායින්. පෙන්න්නු තුනි මේ අපි සාමාන්‍යෙන් අපේ සෞරක් ප්‍රහණඩ ලේගෙන නිකන් හිතමකු දැන් සූරයෙක් වට කරගත්ත. ලෝක කීපයකනේ අප ඉන්න එයි පෘතුවිය කියලා කියන්නේ අපි ඉන්න ග්‍රහල් ලෝකයට. එදකොට මේක මේ ජීවය හටගන්නට හේතුවෙච්ච මූලික සාධක ටිකක් තියනවා. එයෝ විද්‍යාත්මක සාධක ජලයවායු ඇත්තුළු ඒ සියලුම දේවල් අවසාහන්‍ය ජීවයක් පහල වුණට පස්ස එක ආහාර රටාවකට එමන අපේ පැවැත්ම සඳහා අශ්‍ය කරන සාධක මේ මහ පපොව තුළ තියෙන නිසා. කොට පින්න්න තුනි සාමාන්‍යෙන් මේ සෞරක් ග්‍රහම මණ්ඩලය කියලා කියන්නේ දැන් අපේ මංකිව පටන්ගත්තේ ඉඩම ගැනනෙ අපේ තියෙන ඉඩං කෑල්ල අපට හරි ලොකයි ප්‍රචස් පහ හරි අට්ට හරි දෙක හරි දහායාරි ඒක ඉතාමත්ම වටිනවා අපිට අපේ සතු දේපලා අපිට ගොඩක් වටිනවා නමුත් මේක දැන් සංසන්ධනාත්මක වටිකක් එහාට යනකොට අපි කොත්ත මද ඉන්න අපි කොච්චර පුංචි තැකති ඉන්නන්නේ කියලා දැනෙන්න්න පුළුවවා. දැන් පින්නතුන දැන් සාමාන්‍යෙන් මේ සෞරග්‍රහමණ්ඩලේ ආරම්භය පිළිබඳව විද්‍යාත්මක මත තියෙනවා. වසර බිලියන හතරයි දසම පහකට පමණ පෙර වායුවලාවන් සම්පූර්ණයෙන්ම නිහාරිකාවක් මගින්. ඉස්සෙල්ලම සූර්යා ඇතිවෙලා. ඊට පස්සේ සූර්යා වටේ තිබෙන ග්‍රහලෝකටික හටගත්තා කියලා. එතකොටඒ ග්‍රහලෝක අරගෙනවරු වෙලා ඊට පස්සේ ඔයවිදිහයට දැන් මේ කාලසීමාවක් ගිහිල්ලා ක්‍රමාණුකූලොව වසර ගානක් මිල්ලියන ගානක් පහු වෙලා ඉතින් යම් ජීවයකට සුදුසු වාතාවරණයක් හැදෙන. එ. විශේෂයෙන්ම සාගරය කියනක තමයි ඉතාමත්ම වැදගත් සංසිද්ධිය බවට පත්වවෙ මේ පෘතුවිය තුළ ජීවය හට ගැනීමට. එතකොටඒ අවසානයේදී අපට මේ වසර මිලියන පහත් හතත් අතර කාලයක තමයි සාමාන්‍යෙන් මේ පෘතුවී ඇතුළේ විද්‍යාත්මක මතේට අනුව මිනිස්සු මිනිස් ජීවය කියන එක පහළ වනා කියලා කියන්න. එතකොට ඔහොම ආපු එක, ති දැන් අපි යන් කිසි කාලසීමාවක් තුළ ඉන්නවා. දෙැ මේ විශ්වේ අපි විතරද ඉන්න කියලා හිතුවොත්තේම අපට අපේ බුදු දහමේ හම්බයවා කාමලෝකම එකොළහ දිව්‍යලෝක හයක් හම්බෝයනවා බ්‍රහ්මලෝක පහළොවක් කම්බොයනවා ඊළඟට ආකාසානංචාතන විඥා නංචා තන අකංචා තරනේව සඥා න සංඥා එතන කරතවත් සිත මිසක්ය නැති බඹලොව හතරෙත්කි කියලා බ්‍රහ්මලෝක ත් හතරක්හම්බයනෝ ඉදිට නිවන දක්වා මේ කාමලෝකෙ කොළ හ ඇතුළේ කියැන කාමලෝකෙ කොළහ දිවලෝක හැයි මනුසලෝකයයි අපාය හතරයි ඒ කොළහා ඇතුළු එතකොට මේකෙත් විශාල ලෝක සංඛ්‍යාවක් පිළිබඳව කතාව ෙනවා. එතකොට බුදු දහම තුළ මේ අපි ගත කරන මේ චක්‍රාවාටය පිළිබඳව පවා කතාබා කරලා තියෙන ඒ නිසා මොගලන් මහරහතන් වහන්සේ එරද්දි බලයෙන් මේ චක්‍රවාටේ ගමන් කරපු ආකාරය පිළිබඳව අපි අහලා තියනවා. ඒක නිසා මේ විශ්ව ගවේශණය කියන එක බුදු දහම තුළ බුදුහාමුදුරුව ටපනය ප්‍රශ්නවලදී එමනැන්නම් අව්‍යාකෘත ප්‍රශ්න නැහනම් උත්තර නොද බුදුහාමුදුරුව ප්‍රතික්ෂප කරපු ප්‍රශ්න අතර මේ ලෝක විශෂය පිළිබඳව තියෙන ල ශ පිබඳ න්හස දුසු ැන්වලද රජෝමැවිල බදු හන්දරන්ගේ ප්‍ර්නක තැන්වල හන්ර ඒයි ඒත්තෙන්ට අව අදාල නැති දැන් අපි දැන් සාමා්‍යෙන් අපි දැන් මේ මාතෘකාව කතාහර ඉන්ද ද එකක පාරටම දැන් කවරුහර මතන එක්කනෙක් තේවතරගත් ගැන්න කතාත් පොඩිසාාරනත්ව තිනන්න මේකට දාලා නැතිමකක්කර දෙයක් කතාගරත් එක ප්‍රතික්ෂය කරන්න වෙනවා කරුණගල මේ එක වෙන කතාකර දැක මෙතන කතා කරන්න එපා කියලා ඒවාගේ සමාරවෙලාට බුදු හාමුදුරුව ඒ අවස්ථාවන් වලද ව ප්‍රතික්ෂේප කරලා අවශ්‍ය තැන්වලදි බුදු හාමුදුරුවෝ මේ දේවල් පිළිබඳව තාමත්ම පුළුල් විග්‍රහයන් සිද්ධ කරලා තියෙනවා තිඒක නිසා පින්වතුනි මේ විශ්වේ විශාලත්වය පිළිබඳව අපි මොහොතක් නිකං හිතුවත් එෙ අප ග්‍රහල් සූර්යා එි පොඩි ග්‍රහලෝක ටිකක් අපිට තියෙනවා අපට පේන්න තියෙන තත්ත්වය. ඉදි ඒකත් එකක් ටිකක් අපි හාට ගියොත්ත හෙම. සාමාන්‍යෙන් අප අපි ඉන්න ශීරපතේ තියෙනන අපි චක්‍රවාටයක් ඒකෙන්නේ අපි ඇතුළු සූර්්‍රයා සහ ග්‍රහලෝක එකතුවෙච්ච යම් වලල්ලක හැඩේ කොටස්සකට අපි කියන චක්‍රවාටයක් කියලා. එතකොට ඒ චට්‍රාවාටය තුළ සාමාන්‍යෙන් අපි අපට එහට මෙයාට කවදක්පත් ගමන් කරන්න බෑපට තාමා සාමා්‍යය හඳට ගමන් කරන්නත් කොචරමාරුද අඟහර ෝකයට ගමන් කරන්නත් කොච්චරමාරෝද. නේද. ඉතින් තවත් එහාට ගමන් කරනවා කියන සෑහෙන දුරට අමාරු කාරයක්. එතකොට අපිට මේ ලෝකයේ මිනුන්දඩු තියෙනවන එක එක දේවල්ලට වේගය කාලය බර මේ දේවල් මනින්න ඒයින් සියම්ම මිනුන්දන්නට තමයි යාලෝකය කියලා කිය. ට ආලෝකයේ සාමාන්‍යෙන් තප්පරේකට ගමන් කරන දුරක් තියෙනවා. ඒ තප්පරේකට ගමන ෝමීටර් ලක්ෂ තුනක් පමණ. එතකොට කිෝමීටර් ලක්ෂ තුනක්ක දුරක් ගමන් කරන්න පුළුවන් ආලෝකයට තප්පරයක් ඇතුළත. එතකොට ඒක අවුරුද්දක් ඇතුළත. එතකොට අවුරුද්දක් ඇතුළත ආලෝකයේ ගමන් කරන දුර අනුව තමයි අපි මේ ග්‍රහලෝකතර දුරවල්, සාකච්ා කිරීමට යොදා ගන්න එතකොට ඒ මිනුන්දන්ඩ ආලෝක වර්ෂ කියන නම පාවිච්චිරන. ොට ආලෝකය අවුරුද්දක් ඇතුළට ගමන් කරන තප්රේකට කිලෝමීටර් ලක්ෂතුරුණ නං තප්පර හැට්ටක් තියෙනවා මිනිත්වවකට. එතකොට ඒවිදියට ගත්තර පස්සේ පැයිවි අහර තපරොච්චරති නොද කෙහිතන්නක. ඒ තකොට අවුද්දක් ඇතුළලද ගමන් කරන දුරගත්තයයි පස්සේ ඒකර තම අපි සාමාන්‍යෙන් ආලෝක වර්ෂයක් කියලා කියා. එතකොට මේ ආලෝක වර්ෂයක් අපිට ඒ මනුන්ද්ඩු ඇතුළේ අපිට කවදාකත් ආලුවෝකවවර්ශයක් එහට මෙයාට යන්න අපට කිසිීම ආකාරයක ගමම් පහසුවක් අපිතාම තනාගෙනනෑනි අපට ප්‍රවාහන හැකියාවක් එහෙම ඇත්තෙක් නෑ. එඩිසා තමයි මේ මෙන්න මේ තත්වේ තේරුම් අරගෙනතව මේ අධ්‍යාත්මික දිවුණුව කියන කාරණාව බුදු හාමුදුරුව මේ විශ්වය පිළිබඳව දැන්ගෙන තිබිච්ච කරම කාරණාවන්න එක් මේ බෞතික කාරණාවන් මේ කෙරහි. සොයනවට වැඩිය ඊට වඩා ආධ්‍යාත්මික ක්‍රමවේදයක් සොයාගත යුතුයි කියන තැන ඉඳගෙන බෝස්ධාරන් වහන්සේ කරපු ක්‍රියාවක් එක පැත්තකින් එක විමුක්තිය තමයි ප්‍රධාන කාරණාව නමුත් ඊට අතිරයක කාරණාවන් විදිට ඒක ඇතුළ තිබෙන ප්‍රතිලාභ තියනම්ිට සව් පිලිසිබිය රහතන් වහන්සේ නමකට එතකොටට ඉර්දිලාබීෙන් අතර ඉරිදි ප්‍රාතිහාරය කරන්න පුළුවන් එම නන ඉදියෙන් ගමන් කරන්න පුළුවන් හැකියාව අතරින් මුගලන් මහරහතන් වහන්සේ අග්‍ර ස්ානයට පත් වනා හැම් ඒවා බු හාමුදුරු ප්‍රතික්ෂප කරලා නෑ ඒ කාරණාවන් එතකොට මුගලන් මහරහතන් වහන්සේට මේ විශ්ව වටයක් වැඩම කරලා එන්න මේක් වූ අත දිගාරින කාලසීමාව තුළ පුළුවන් කියලා ඒනි ඒ පිළිබඳව අපි අඇතරම හොයලවත් ගවේශනය කරලවත් එහම නෑ මේ විද්‍යාව හොයාගෙන තින බෞතිකව කරන කාරණාවන් ටික විතරයි. එතකොට පින්න තුනි සාමාන්‍යෙන් විශ්වය ගත්තට පස්සේ අප අපි සූර්යත් එක්ක අප සාමාන්‍යෙන් අපේ චක්‍රාවාටය තියනවා. ඉතින් සාමාන්‍යෙන් අපේ චක්‍රාවාටේ ගත්තොත්හ මේ කියන කියන සූර්යන් වටකරගත්ත ග්‍රහලෝක. තියෙන මේ චක්‍රාවාටය ගත්තන් පසේ ඒක විස්කම්බේැ පලල ගත්තුොත් එහෙම ආලෝකවර්ෂ සීයක තරම් පලලක් තියෙන. එතකොට මේ පලල ගත්තට පස්සේ ඔබට හිතන පුළුවන් කවදක්ත් අපට ඇවිදගෙන යන්න පුුවන් කියෙවෙලා. මොනවානයක් ගත්තත් ආලෝක වර්ෂ සීය පක් ඇතුළත අපට ඇවිදගෙන යන්න පුළුවන්කමක් නෑ. එතකොට පින්වතුනි ඔහොම. ගියාට පස්සේ. අපේ චක්‍රවාටට පස්සේ තවත් ඒ වගේ චක්‍රවාට එකතු වෙච්ච. ඒගේ චක්‍රවාට පනස් හතරක් තරන් එකතු වෙච්ච. ඊළඟතාව චක්‍රවාට සමූහයක් හම්බුවන. අපිට කියනවා චක්‍රවාට සමූහ කියලා. එතකොට ඒ චක්‍රවාට සමූහ ඇතුලේ අපට ඇවිදින්න පුළුවන් කමක් කොහොමුවත් ඇත්තනෑ කිසිම ආකාරයක. සිහිනයක් විතරයි සමාර් වෙලාට දැනට තියන විද්‍යාව ඇතුළි කෝම කරතය වකවදක්ත් හයා ගන්න පුුවන් ගල හිතැන පුලුවන්කමක් නෑ. එතකොට ආලෝකවර්ෂ බිලියන දහයක් තරම් ආලෝකවර්ෂ බිලියන දහයක් තරම් පලලක් තියෙන මේ චක්‍රාවට සමූහය ඇතුළි ඉතින් නිකන් හිතන්න එතකොට අපි මොන තරම් කුඩා තැනකදිීඉන්නේ. එතකොට ඒ විදියට ගිහිල පින්න්න තුනි ඒ සමූහත් එකතුවෙලා තවත් සමෝහයක් හැදෙන ති ඒකේ කුඩා සමූහ දැ අර මං කියපු චක්‍රාවාට සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම චක්‍රවාටය එක දිගඵලල ආලෝක වර්ෂකොච්චරද කියනම සඳහන් කර ඒ විදියේ චක්‍රාවාට එකතුවෙච්ච පනස්හතරක සාමාන්‍ය සමහ තියනවා. ඒ සමූහත් තව සියගානක් එකතු වෙලා තවත් එකක් හැදෙන. තකොට අනන්ත විශ්වයක් අපට හම්බෝයන. ඉති ඔයිවිදිිය ො විදිර ිහිල්ලපින්න තුන අවසානයේ දී අපට, දැන්ට ලෝකේ හොයා ගැ තියෙන සියලු දුරේක්ෂවලින් බලන්න පුළුවන් උපරිම දුර එකට අපි කියනවා ඔප්සවල් යුනිවර්ස් කියලෙවෙරලා ඒක යන්නේ සම්පූර්ණයෙන්ම මේ චක්‍රාවාට විශාල සමෝහයක දකින්න පුළුවන් දුර එතනින් එහට විශ්වය තියනව නමුත් විශ්වය දකින්න පුළුවන් මක් නෑ. ඉ එච්චරට මේ දිගක් පලලක් තියෙන මහා විශාල විශ්වයක අපි ඉතාමත්ම පුංචි තැනක ඉන්න පිරිසක්. එ අපි සාමාන්‍යෙන් මේ පර්චස් පහක් හයක් වෙනුවෙන් සමහරවෙලාවට අපිට අපේ සහෝදරකං ඥාතිකං දැන්දී මේ සියල්ල නැති කරගන්න පුළුවන් වෙන පුංචි ද්‍රව්යක් වෙනුවෙන් අප දේවල් නැති කරගන්න පුළුවන් සමහරවෙලාව නොලදී අපි බෞතිකව හිතන මේ පධාර්ථයන් වල තිබෙන න සාමාන්‍යයෙන් ලෝකේ හැමතැනම රත්තරං හම්බුවෙන නෑන රත්කරං තියනෙ මේ සීමා සහිත තැනක. නමුත් විශ්වයත්තක්ක ගත්තර පසේ මුොන්න තරං රත්තරං කොටසක් ඇද රත්තරං පොයාගන්න පුළුවන්කමති නොව අනිත් හලෝ ගත්තෙක් ගත්ත පසේ. එනම් දුලබ දේවල් වෙනුවෙන් එමේ අපි කවුරුවක්ත් කිසිම අවස්ථාවක මේ කටයුතු කරුන් ලබන්න සුලබ දේවල් වෙනුවෙන් රත්තර ගත්ත තෙමයි රිඩී ගත්තත් තෙමයි මුතුමෙනනි ගත්තත් තෙමයි වෙන දෙයක් ගත්තත් තේමයි අපට අහිමි නිසා තමයි අපි හැම අවස්ථාවකදිම දුලබත්වේ නිසානේ සුලබත්වය සුලබත්වය තුළ අපිට අත්පත් කරගන්න පුළුවන් හැකිියාවක් ේදේවල් වල නැති නිසා අපට තීන දේට පොර කණගතියක් තියෙන. තිං එහම තමයි අප මේ ලෝකී ක්‍රියාත්මක වේඩමි. එතකොට පින්වතුනි අර කියන සම්පූර්ණයෙන් අරමං කියයපු විශාලම දැනට හොයාගෙන තිබන මේ චක්‍රවාට එකතුවේ පලල විතරක් පින්වතුනි ආලෝක වසර බිලියන අනූතුනක් තරං පලලක් තියෙනවා. ආලෝකවසර බිලියන අනෝතුනක් තරං පලලක් තියෙනවා මේ විශ්වය අපිට පේන ටික එකැන පේන ටික කියලා න්න පියවි හැට නවෙේ හබෙල් දුරේක්ෂය වගේ විශාල දුරේක්ෂවලින් දකින්න පුළුවන් විශ්වය.කොට එච්චරට මහා විශාල්ල තැනක අපි තනිවෙච්ච හුද කලාවෙච්ච පිරිසකුත් නොවෙන්න පුළටුවන් කොහොමතත් පෙන්න්නතුනි දැන් අපි හැරමු මේ මේ අපේ පෘතුවිය විනාසය. පිළිබඳව අපිට විවිධාකාරයේ අදහස් කතන්දර අපට විටිං විට හන්න ලැබුණවා. ඒ අතරතුර විශේෂයෙන්ම දැන්දදස් දොළහ වසර තුළ ලෝකයේ විනාස වෙනවා කියල එකට පිරිසක් සූදානං වුණ. විවිධාකාරේ. උපක්‍රම පාවිච්චි කළා බැලුන් හැදවා බේරෙන්න්න ක්‍රම තියෙනවාද කියලා හැදුව. තිකේක කාලවලදි මේ ලෝක විනාශය පිළිබඳව සංකල්පයෙනවා. සාමාන්‍යෙන් ැන් විද්‍යාත්මක ලෝකයේ අනුව දැන් ඔන්න සත්ත සූරයෝදත් ගමන සූත්‍රය සහමේ විද්‍යාත්මක ලෝකයේ හොයා ගැනීමම් කියන කාරණාවන් ටික අපිට පොඩ්ඩක් තිකක් හිතන්න පුළුවන් කමත් තිබෙනවා මේ බුදු හාමුදුරුවන්ගේ මේ දේශනාව මොන තරම් ප්‍රායෝගිකද. කාලයක්ත් එක්ක මේ කියන කාරණාවන්න එක කොච්චර ගැලපෙනවාද කියන එක දැන් ඔය සත්ත සූරෝ්‍යමන සූත්‍රය තියෙනවා අවුරුදු සියගාන දහස්ගාන ඊටත් වැඩා බොහෝ කාලයක් ගියාට පසුව මෙන්න මෙහෙම සිද්ධ වෙනවා. මේ සූර්යා ඉතාමත්ම දැඩිවිදියට රශ්නයට පත්වෙලා ගහකොල වියලිලා යන තත්ත්වයට පත්වෙනවා ඊට පස්සේ දෙවනි සූර්යෙක් පායනවා. එතකොට දෙවනි සූර්යාපෑවුවට පස්සේ දෙවනි සූර්යාගෙන් දැ සූර්යාගේ රශ්මියය ඔබ දන්නෝ මේ අපි යුරෝපේ ජීවත් එද්දිත් සාමාන්‍යෙන් සමරෙකට සෙවිසිය සංසක හතලිහක් දක්වා ඌෂනත්වය වැඩි වුණනාට පස්සේ සමහර වෙලාවට අපට යන්නන්න අමාරුයි. එතකොට ලංකාව පැත්තෙන් ගත්තොත් හෙම වියලි කලාපෙයට මේ සූරය රශ්මිය සෑහෙන දුරට නිරන්තරයෙන්ම දකින්න ලැබෙනවා එතකොට අපි මේ සමකය ආසන්න රටවල් වලට සූරය රශ්මියය දැඩිවිදිහයට දැනවා. දැන් සමහර කාලවලදි අපි දන්නවා මේ සූරය රශ්මය නිසා මිනිස්සුන්ගේ ඇස් පැලිලා මිනිස්සුහ මැරෙනො මරණයට පත්වනො ඉන්දියාව එහෙම යම් කාල සීමාවනලද අප ගෞරවණිය ලක හාමුදුරුවන් වහසේ හොදා කාරෝම දන්නවා මනිස්සු මැරෙනවා. එකන සූරය රස්මයට ඔරොත්තු දීගන්න බැරුව මිනිස්සු මැරෙනවා දැනුත් එ නම් අපි බොහෝම සුළු කාලසීමාවක් තුළ සුළු ආකාරයෙන් තියන සූරයගගේ රශ්මේට ොත්තුද ගන්නත් බැරූ මිනිස්සුමැර ඒවිතරක් නෙමේ දැන් සූර්්‍රයා හරහා සූර්යාගෙන් එන පාරජම්බුල කිරණ එතකොට ඒ දේවල් මිනිස් සිරුරට ඉතාමත් මහිත කරයි අපේ වාසනාවකට ෝසෝන් ස්තරේ කියල මේ වියනක් ඒමනනම් මේ වායුව සම්පූර්ණයම අපට තාමත්ම හමට අහිතකර නොවන විදදිට එක පෙරලාය වන්න පුළුවන් ගියනක් අපට තියන එකක් අප විසිම් දැන් ටිටි විනාස කරන තියම්. එතකොට ඒ ඒ නිසා අපි මේ සූර රස්මියය දඩිව දැනෙන්නේ. දැන් මේ සත්ත සරයෝධය සූරයෝ්ජමන සූත්‍රයේ ඊළඟට්‍ර කියයනො දෙවනි සූර්ියෙක් පායන. සූරයන් දෙකක් එකකින් මෙච්චරට හානියක් දැනට තියෙනවන සූර්යන් දෙන්නෙක් කුුණාට පස්සේ කොහම වෙයිද. එතකොට ොහොම ගේල්ල ඊට පස්සෙ පින්නතුනේ ප්‍රධාන මුහුද වගේ මේ දේවල් ටිකටික හිදන්න පටන්ගන්න. ඊට පස්සේ පින්නතුනි තුන්වෙනි සූර්යෙක් පායන. මේ තුන්වැනි සූරයා පෑ වට පස්සේ සාමාන්‍යයෙන් අරවිල්ද මේ ආදී දේවල්ද හිඳිලගේ හිල්ල ක්‍රමාණුකූලව දැන් පින්නතුනි මේක මුඩුබිමක් වේගනය නවා. එහම කරන මේ පෘතිවිය තුළ තවදුරටත් වාසය කරන්න බෑ. සම්පූර්ණයම හයවෙනි සූර්යා පායනකොට මේක සම්පූර්ණෙන්ම දුන්දමන ඊට පස්සේ හත්වනි සූරයා කියලා කියනෙ තන්නේ කරම ගිනි ජාලාවක් බවට පත්. ගිනිජාලාක් බවට පත්තලා. දැම් මේ මේ සත් සයෝ සූරියයෝද් ගමන සූතප්‍රය කියවන කොට පින්න්න තුනිමීටත් එක්කම තියෙන වර්තමාන හොයා ගැනි නුත්යනවා වර්තමානේ. එතකොට විද්‍යාත්මක ලෝකය තුළ කියනො තව වසර බිිය දැන් අපි මේ අපේ සූර්යගේ අපේ සෞරග්‍රහමණටලේ අපි ඉන්න මේ සූරයගේ මැතිවයස්ස්‍ය තමයි අපි ඉන්නේ. එකැන මධ්‍යම වයසේ. එතකොට මේ මැදිවායසේ ඉඳලා තව වසර බිලියන හතරයි දසම පහක් ගියාට පස්සේ එකන හතර හමාරක් විතර ගියාට පස්සේ. මේක සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පටන් ගන්න සම්පූර්ණයෙන්ම මේ සූර්යා මිය යන්න පටන් ගන්න. එතකොට එකන්නේ අපි ගත්තොත් එහෙම සූර්යාගේ තිබෙන්න වූ මේ ආලෝකය වැඩිවෙලා ක්‍රමාණුකූලව මේක ටිකටික ටි ප්‍රසාරණය වෙන්න පටන්ගන්න. මේ ප්‍රසාරණය වීම. යම් කාලසීමාවක් පැවතිලා ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම වසර බිලියන පහක් හතත් අතර කාලසීමාවක් විතරය යනකොටිට මෙ කාලයන් එහටම හෙට වෙන්න පුළුවන්. මමත් ඒකාරර්ණාවන් මතක හැටියට කියන්නේ. එතකොට ඒ කාලසීමාවන් ඇතුළේ මේ සූරයක් ප්‍රසාාර්මය වෙලාකේ අවසානය වෙනකොට පින්නතුනි ඔන්නර දැන් අර සත්ත සූරයෝත් ගමන සූත්‍රය කියන කාරණාව දැන් මේ ප්‍රසාාරණය වෙනෝ කල කෙන විශාල වෙනවා. මේ විශාල වෙලා මේ සූර්යාගේ බලය අවසානයේදී අ ළඟ තියන ග්‍රහලෝක ගිල ගැනීමට ලක් කරනවා. අඟහරු ග්‍රහලෝකය දක්වා මේ ප්‍රසාරණය විශාල වෙන අන්නර සම්පූර්ණයන ගිනි දැල්වලින් ඒ සූර්යා විශාලත්වයට පත්වලා සම්පූර්ණය මේක. ග හරු ්‍රහලෝකයේ දක්වා ගමන් කරනතුට පෘතුවියයට වෙනදේ හිතාගන්න පුළුවන් පෘතුවිය ඊට මැදින් තියෙන්නේ. එතකොට තුන්වෙනි ග්‍රහලෝකයේ හැටියට සූර්යාගේ ඉදලා මේ තියන සියලු ග්‍රහලෝක ඉතා ඉක්මින් සම්පූර්ණ නි විනාස වෙලා යනවා. අර රස්නයටම පින්නතු නැදරස සූරයන් හතක් පැවීම කියලා කියන්න මෙන්න අර සූර්යාගේ අපේ ඉන්න මේ සූර්යාගේ ප්‍රසාරමය වීම හරහා මේ සම්පූර්යෙන්ම. අපිට පෘතු වයට වෙන බලපෑම. එතකොට මෙන්න මේ විදියට අපට මේ විද්‍යාත්මක පැත්තෙන් එක අරසප්ත සූරයුවත් ගමන සූත්‍රයේ පැත්තිෙන් තව විදිකට සම්පූර්ණය එක විනාසවේගනයා. එතකොට තවත් අනතුරුතිය නො ලෝකයේ විනාසවෙන විධ ක්‍රම බුදු හාමුදුරුත් මේ වතුරෙන් විනාසවයීම මේ වි රශ්නයෙන් වෙනනාසවීම මේ ආදී විදිහයට විධ තැන්වලදි ලෝකයේ විනාසය පිළිබඳව සාකච්ඡාවට බඳුන් කරලා තියෙන. එත්තකොට පන්නතුනි දැන් අපිට හෙමනම් අප විනාස වෙන ලෝකයක හැ අප ඒ හිතාගන පුළන් නිශ්චි කාලසීමව තව අසර බිියනගානක් තියෙනවන ඉතින් ඒක නිසා අපිට කොහොමත් ඒ කිසිම ප්‍රශ්නයක් නෑ කියල එහෙම හිතෙන්න්න පුල්වා. නමුත් ඇත්ත කතන්දරයේ පින්න තුනි දැන් අපේ මේ සෞරග්‍රහමණ්ඩලේට වටපිටාවෙන් තිබෙන ග්‍රාහක කැබලි. එතකොට මේ ග්‍රහක කැබලි මේ නිරන්තරයම කරකැවීම එක ලක්වවෙමින් හෙමනම් ගමනක යෙදෙමින් තියෙන්. ගමන් මාරක හිටපුගමක් වෙනස් වෙනවා. එහෙම කරලා දැනටත් අප ග්‍රහලෝකය පැත්තට එන ග්‍රහක තියනවා. එතකොට මේ ග්‍රහක අපේ ග්‍රහලෝකයක්ත් එක් ගැටෙන්න්න තියෙන අවස්ථාවන් ඕන තරන් තියනවා. මේ දේවල් එනිසා අපි අර මොනහරි අනතුරු ටිකක් වට පිටාව තියාගෙනව මේ පෘතිවී වාශයන් විදිහයට ඉන්න. එතකොට මේ දේවල් සහරක්වෙලාට කිිලෝමිට්‍ර ගානක් පලල විශාලත්යෙන් විශ්කම්බයකින් යුක්ත ආකාශ වස්තුූ අපේ ඔළුවට ඉහලින් තියාගෙන තමයි අපි මේ පෘතුවිය ඉන්නේ. මේ දේවල් ගමන්වාරයක් වෙනස් වෙලා මොකක් හරදයක් වෙනස්වෙලා අප කරා පැමිණෙමින් තිබෙන ග්‍රාහක තියනවා. ති ඒ දේවල් ල දිසාාව වෙනස් වුනොත් හොඳයි විද්‍යාත්ම කඋප්පරන හදාගෙන දවල් විනාස කරන්න පුළුවන් ගුවනදී හොඳයි ඉතිං ඒ විදියට අපට අනතුරුදායක මට්ටම කියන එක පින්වතුනි පැත්තකින් තියෙන.ඒ ග්‍රහක ගැටිලා ඒවිර කුත්න මේ පෙන්නුතු නිදැන් අපිත්ත යන්න ආසන්නේ තියන මන්දාකිනියත් අපේ මන්දාකිනයත් එක් අනිවාරයම ගැටීමට ලත්ක්කනවා තකොට ්‍රහලෝක සමහරක් කලාට එකින් එක හැපිලා විනාස වෙන්නෙ නෑ නමුත් ඒ ඒ කාල සීමාව වෙනකොට නම් මේ පෘත්තුවියාර කියන විදියට වි්‍යාත්මක ලෝකයේ කියන විදියට අර විනාසය කර ගමන් කරමින්ඉන්න. කාලසීමාව එක ඇ සූරයා ප්‍රසාරණය වෙමින් ඉන්න කාලසීමාව. අපි ඒටික පැත්තකින් කියල පින් නතුන්නේ බැලවූත් එහෙම අපිට වෙනක් සාධක තියනවාද අපි පෘතුවියෙන් නැහනම් අපට අහිමි වෙන්න අප මේ ඉන්න පෘතුවී අපට අහිමි වෙන්න තියෙන සාධක තියෙනවාද. පොල බැලුවත් එහම පින් උතුන අපි නිශ්පාධනය කරලා තියෙන අප විසින් මිනිසාගේ ක්‍රියාකාරකං කරනකොටගෙන. අපි ගොඩාක් දේවල් මේ වෙනොට හදාගන තියෙනවා අපේම විනාසය සඳහා. කොටින්ම කියනවා න්‍යෂ්ටික අවියායුධ වලඉඳලා විවිධ අියායුදධ මේ සියලුම දේවල් අපි මිනිසාට එරෙහිව තවත් පිරිසට එරෙහිව නිෂ්පාදනය කරගත්ත දේවල්. හැබැයි මේ දේවල්ම පුරල මේ දේවල් වලින්ම අපට අපේ විනාශය ඇතිකරගන්න තරම් අවශ්‍ය කරන සාධක මේ පුතුවයේ මේ වන විට ඕන තරන් තියෙන. ඟ අපි නිශ්පාදනය කරලා තියන වසවිසික ගත්තොත්ත්යම ඒ දේවල් සරීරගතවීම තුළිනොත් ඒ දේවල් වෙන්න තියන ඉඩකඩ හොඳටම වැඩි. එතකොට දැන් අපි මේ මොහොතේ අත්ිදිමින් ඉන්න මේ තත්ත්වේ කොරෝනා ව්‍යසනය පිළිබඳවත් විවිධ ආකාරයේ කතන්දර අපට අහන්න ලැබෙනවා. දැන් වෛද්‍යවරු හැත්ත දෙදනෙක් පමණ එකතුවෙලා කරපු ප්‍රකාශණයන් පිළිබඳවක මේකේ ඇතුළෙත් තියෙනවා යම් කෙසි සැලස්ම මේ දේවල් පිළිබඳ මේ කොරණ වෛරසය පිළිබඳව සැලසුම් සහගත ක්‍රියාවලිය ප්‍රතිඵලයි මේි බුක්තිවිදි නති මේ හරියටම ඔපපු වෙච්චකාරණ වන්න මේගේ අයිය සසාකචා කරනවා ොද මේ දේල් පිළිබඳු මේ ඉන්ජෙක්ෂන් පිබඳ දෙදස් පහළව කතා වෙලා තියෙනවා. එවනම් මේ පැමිණෙන් නැතික් පිබඳ ඉංජෙක්ෂණ එකක් පිළිබඳ කතාාවනේ කොහොමද මේ ආදී විදිහයට විවිධයගේ විවිධ මත්ත සාක්ෂි ඉදිරිපත් කරලා තියෙන. කොමාරි වේවා මේ හැම එකක්ම ඉබේ සිදුවන දේවල් වලට වඩා මිනිස් ක්‍රියාකාරකංවල ප්‍රතිඵල විදියට තමයි අද අපි මේ බුක්ති විඳන මේ මොහොතවල් අපට හිතන්න පුළුවන්කම තිබෙන්නේ අපේම ක්‍රියා අපේ ස්වබාදහම අපට ොරොත්තු නොදෙන තැනට පත්කිරීමේ මිනිසා බිහිවෙන්නේ ජීවියා බිහිවෙන්නේ පළමුුවෙන්ම සාගරයේ ඉට පස ක්‍රමාණුකූලෝ ගොඩබිමට ඇවිල්ල මේ මනුෂ්‍යයන් බිහිවීම දක්වා මේ ඉතාමත්ම කිසිම දෙයක් නැතුව ස්වභාවික පරිසරයේ අප තිබිච්ච සුදුසුකම් මත තමයි අප සියලුම දේවල් සිද්ධ වනේ බිහිවීම් සිද් වනේ වර්ධනයවීම් සිද් වුනේ ජීවත්වීම් සිද්ධ වුණේ පරමාශෂ භුක්ති විනීමම් සිද් වනේ මේ හැම එකක්ම. එතකොට ක්‍රමාණුකූලව අපි අපේ ක්‍රියාකාරකම් කරණකොටගෙන අපි මේ පෘතුවී අපට සුදුසු නැති අපට ජීවත් වෙන්න බැරි මට්ටමකට ක්‍රමානුකූලෝ පත් කරගෙන තියෙනවා. එතිං අන්න අර පැත්තෙන් අර සප්්‍ර සූරෝද්‍යමන සූත්‍රය කියනවගේ එක පැත්තකින් ස්වභාවික විනාශයක්ක නො විද්‍යාවෙන් කියනවා විදිහට ත වසර බිලියෙනගානකින් අපේ සූරයා මියයන්න පටන් ගන්නව එත්ත නිදං එ විනාශයක් තියනවා. අවසානයේදී අපි මේක සම්පූර්ණයෙන්ම ගිරිල අපි විනාසයට පත්වෙනවා. ඒවාගේම ඊට පෙරාතු අපිට විනාසවෙන්න ඕන සාධක අපි ක්‍රමාණුකූලව නිර්මාණය කරගෙන තිබෙන. එතකොට පින්වතුනි ඒ ඒ පැත්තෙන් අපි ස්තිරයි අපිට පැවැත්මක් තියෙනවා කියලා හිතාගෙනන්න ලෝකයේ, අපි ස්තිරකරගෙන තිබෙන්න වූ වස්තූන්වල පැබැත්ම ඊට වඩා ඉතාමත්ම සියුම් විදියට තමයි බුදු දහමේ විග්‍රහ කරන්න. ඒ කෙනනෙක්ෂණ බංගුරත්වය දක්වාම ක්ෂණයක්ක්ෂණයක් පාසා මෙෝ වෙනස්වෙමින් විනාස වෙන ආකාරය තමයි විග්‍රහ කරුන් ලබන්. ඉතින් ඒ ඒ දේවල්වල ප්‍රතිඵලයක් විදියට තමයි. අර තත්වයට කව දහරි අපට මුහුණ පාන්න සිද්ධ වෙන්නේ ඒේක නිසා අපි ඇත්තරම මොහොතක්ත් මේ පවතින නිමේශය ඇතුළේ අපි ජීවත්වය නො මිසක ඇත්තකතා කරොත් එයම අතීතය තුළවත් අනාගතය තුළවත් එහෙම අමුතුවෙන් හිතන්නට පැ පවතින්නට දෙයක් නෑ නමුත් අපි හැම දෙයක්ම මේ සම්මුතික ලෝකයේ ඇතුළෙ සැලසුම් සකස් කරනවා නමුත් අපේටික් හිතනගොට අපිට සමාරක් කලාටක මොකක් ධාර්ථය කියලත් හිතෙන්න්න පුළුවන් තිගේ එකක් කෙනාට ඒවිදියට කල්පනා කරන්න පුළුවන්කම තිබෙන පින්ව තුනි දැන් අපට දීගනිකායි හම්බ වෙන තවත් සූත්‍රයයක් තමයි අග්ග්්‍ය සූත්‍රය. දැ අපිම පෘථවය විනාස කර ගැනීම උදෙසා මිනිසා විසින් කරපු දේවල් පිළිබඳව අපිටිකක් හිතාගෙන යනකොට. උන්න අග්ග්්‍ය සූත්‍රයේ මේ පොළව නැවත පහලවීම පිළිබඳව කතා කරන ස්තූත්‍රය. ඒයන්නේ මේ ජීවය බිහිවීම පිළිබඳව ධර්මානුකූලව කතා කරන සූත්‍රය තමයි අග්ග්‍ය සූත්‍රය කියලා කියෑ. කොට අගංඥ සූත්‍රයේ තියෙන හො පිනතුනි දැන් අර කියන විනාසයෙන් පස්සෙ කුමන ආකාරයක විනාසයකින් හෝ පස්සේ නැවතමේ පොළව සකස්්‍රීම පිළිබඳව. එතකොට ඒක අවසානයේ දී මේ ජීරයාට ආහාරයට ගැනීම සඳහාතිබෙන රස පොලව. පොළව උලාකාලා මිනිහෙකට ජීවත්වෙන්න්න පුළුවන් සත්්‍යයකට ජීවත්වවෙන්න පුළුවන්නම්. ඒකැන එහෙනම් ඒ පොළව මොනතරං, පෝෂණීය ගුණයකින් යුක්ත එකක්ද. එතකොට ඒ පෝෂණීය ගුණයෙන් යුක්ත පොළව අනුභබව කරලා රස පොළව අනුභව කරලා අපට ජීවත්වයෙන පුුවන්කම තිබෙනවා ඊට පස්ස ටික ටිට ටිටික මනිසා විසින් ඔන්න ඒ අහිමි කරගන්නවා අඩුකරගන්න ඊට පස්සේ ප්‍රමාණුපුූලව මේ හටගන්න හතු වර්ගයක් තියනවා ඊළඟට බදාලතා වැෑල් ඔය විදිහයට කියලා වයං ජාත ඇල් සහල් දක්වා. නික හිතමමු දැන්ුව ස්වන්ජා තැල් සහල්ලනුත් පස්සේ වී පොතු සහිත අපි අධානු බව කරන සහල් දක්වා අපට ධන්‍ය වර්ගවල වීවල ගමන්මග පරිනාමය සිද්ධ වෙලා තියෙන. රස පොලවෙද. අප ආහා රටාවේ පරිනාමය ගත්තට පස්සේ පොතුවලින් යුක්ත වීයට දක්වා ආවා. දැ ඒ වීයටත් අපි ගත්තට පස්සේකෙත් බොහෝම රසවත් අපේ පරම්පරාව අපිට මතක කාල සීමාව ගත්තට පස්සෙක් බොහෝම රසවත්. රසවත්වා හාරයට ගන්න පුළුවන් කාලයක් තිබ්බා. ගොඩක්වෙලාවට අලුත් සහල් ඉදෙනකොට ඒ අලුත් සහල් ඉදෙන සුවඳ මේ වටපිටාවට දැනු නිගම් බතේ සුවද විතර මොකුද්දාලනෑ බතට ඒවා වෙන වෙන. රසායිනික සංයෝග වෙන රසකාරක මුකුත් නැතුව නිම් බතක් කිදෙනකොට දැනිච්ච සුවන්ඳ මෙතනඉන්න අපේ පැරණි ඇත්තැන්ට හොඳට මතක තියෙන ඇති අපටත් මතකනම් අපට ඉසල්ල හිටපු මේ සියලු දෙනාට හොඳ මතකයක් ඇති. එතකොට ඒක නිකම් සාමාන්‍යෙන් පෝ සම්බලක් කොටා ගත්තා තේයා හාරි අනුබව කරන්න පුළුවන් එච්චට රස්ස සුවඳ රසක්ඒ බතය තිබුණා. ැංහබ ඒ බතට මොකද වෙලා. ඒ දැන් අප හාර රටා වැඇතුළෙත් දැන් සමරක් කළට වෑන්ජන හතාටක් එක්වත්ඒහාරය බත කන්න බැරි තරමට බත සම්පූර්ණම නරක් වෙලා එකන්නේ නරක් වෙලා කියලා කියන්නේ ඒ එක තියන ජීව ගුණයන් සියල්ලම ැන් අපි විසින් නැතිර නික රොඩු ගොඩක් බවට පත් කරෙන තියර ඉදවට එක කාලයක් යනකට ඒ හා රටාව මේක මේකත් වෙනස්වෙ විවිධ විකල්පී ආහාර වල මිනිස්සුන්ට යන්න සිද් වෙලා තිය න ැන් ලෝක අනාගතයේ පිළිබඳව ගවේශණය කරන අනාවැකි කියන විද්‍යාඥෝ ඉන්න විද්‍යාත්ම කනාවකි. තැන්තැන්වල සමහර වෙලාවටට නිකං හිතට එ කාරණාවන්න වෙයි සාධක සහිතව විද්‍යාත්මකව කියන අනාවැකිවලද කියනවා මේ. ලෝකයේ අනාගතයේ යුද්ධවලට යන්නේ ආහාර වතුර. එනුත් ප්‍රධාන වසයෙන් වතුරාරභයක්ත් මිනිස්ස. කොට ජලය අහිමිවුණොත් අපිට පින්නතුනි ආහාර විතරක්නෙවෙයි ජලය අහිමියුණොත් මේ. හොතත්ක්ක අපට ඉන්න බලුවන්කමක් නෑ ඉනිසා ප්‍රධානම සාධකයතමයි වායව ජලය කියනක. දැන් ඒ ඒදේවල් ආහාරය අර පැත්තමං එක ආහාරය ගැන ඉස්සල කතා කල්ලා ඉන්න ආහාරය විධාකාරයෙන් අපිට මිනිසාගේ ශරීරයට යෝග්‍ය නොවෙන මට්ටමට අපි පත්කරගෙන තියෙන. එක නිසා අපි දැන්සාමා අ්‍යෙන් අප ආහාරයක් ගැනීමේදී දෙපාරක් හිතන්න වෙන මටමට ඇවිල්ල තිය. කොට කියන ආහාරය අපි විිස සහිත, ආහාර බවට පත් කල්ලා. එතකොට ඒක වෙළඳ උපක්‍රම වෙන්න පුළුවන් විධ ංචලයන්ගේ නොදැනම් වන්න පුළුවන් විද්ධ සංගටක එකතු කිරීම වෙන්න පුුවන්. එතකට අපි නුසුදුසු ස්භාවවිකව අපි ගහෙන් කඩාගෙන කාපු ගෙඩීන්දලා. ඉතින් මනිසා පරිනාමේ වඩෝ නිස්්‍රරහට ය අන්ඩෝර නමුත් අපි ඒ දේවල් වල. මිනිස්සුන්ගේ අරතියන කරූරත්වය කුහකත්වය අමනුස්සකම සියලු දේවල් මුදල පළමු තැනට පැමිණීම කරණකොට ෙන අරාහාරටාව සම්පූර්ණයම වෙනස් කරලාතිය. එතකොට විස සහිත ආහාර. ද ආහාර විසවීම් නිසාම අවසානය විධ පිළිකාරෝග වෙන්න්න පුළුවන් දී වැඩියාවවෙන්න පුළුවන් කොරස්ටෝල්වෙන්න පුළුවන් ඒ හරහා දෙන හරද්‍යයාබාද වෙන්න පුළුවන් මේ සියල්ලටම අපේ සරීරයේ පැවැත්මට හානිකර බෝනොවන රෝග කෙරෙහි බලපාන ප්‍රධාන සාධක ඇත්තමයි අප ආහා රටාවහෙනම් අපි දැනටම මේ ලෝකයේ අපිට විනාසේ අබිමුකයේ අපි අවශ්‍ය කරන සාධක නිර්මාණය කරගෙන තියෙනවා. පීළඟට පින්වතුනි ජලය කියනෙක්ත් ඒවි දියටටමයි ජලයත් අපි දූෂණය කරග නැති කරන තනට පත් කරගෙන තියෙනවා. ඊළඟට වායවත්තය විදියි අප සම්පූර්යම මිනිස්සුල්ට දැම් මේ අර කියන්න විදිට ඕසෝර්න්‍ය ස්තරය පැත්තකින් හානි වෙන අපට තිබෙන මේ හුස්මගන්න තියන වටපිටා අපි ක්‍රමාාවන්් ගූලු අහිමිර ගනිමිංගින්නවා. ඉතිං ඒ දේවල් සමාරක් කලාට ලෝකේ බද්ධමත් මිනිසු කල්පනා කරන කට යුතු කරත් තවට කොටසක් ඉන්නවඒ එක හෙම පාවිච්චි කරන්නේයයි ඒකනිසා. ඒ විදිට අපිට දැන් මේකර බුද්ධහ මේ විග්‍රහ කරන මේ අර. මේක නිත්‍යය නැහැ මේ පවතින්න නැහැ කියන තැන අපට ඒත්තු ගන්වන සාධක මේ සම්මුතික ලෝකය තුළ අපට හොඳට තේරුම් ගන්න අවශ්‍ය කරන සාධක පැහැදිරියම දකින්න පුළුවන්කම තිබෙන දේග නිෂ්කාා පෙන්වතුනි ඔන්න සත්ත සූරියෝදත් ගමන සූත්‍රය තුළ අපට අවධාරණයට ලත් කරන කාරණාව තමයි මේ දේවල් අවසානයේදී විනාසේයට පත්වෙන ඒ විනාසේයට පත්වෙන නිසා පුද්ජලය විදියට මේ දේවල් වල අස්තිරතාවය අනිත්‍යතාවය පවතින්නේ නෑ කියන්න ස්වභාවය අපි තේරුන්ගත්ත යුතුයි.ඒ තේරුම් අරගෙන අපි ක්‍රියා කරනවා නං අප අපේ ජීවිතයේ සමහර වෙලාවට වෙනස් කරගන්න පුළුවන් ආධ්‍යාත්මික ජීවිතය තුළ සමාරවෙලාවට මීට ඉහලට යන්න පුළුවන් කම අපට ලැබන්න පුළුවන් නිසා පන්නතුනි දැන් මේ තත්ත්වයඇත් එක්ක දැන් යුරෝපය අද වෙනකොට අපේ එංගලන්තේ විතරක් ගත්තයින් පාස මිනිස්සු ලක්‍ෂයකට වැඩි ප්‍රමාණයක් මේ ව්‍යසන අත්‍රෙක්ක මිය පරලව ගියා තති ජීවිත බලාපොර තරුණ ජීවිතත් නැති වුණා අයෝදධ ජීවිතත් නැති වුණා ති හෙට දවස අපිටද කියලා අපිට කියහින කියන්න පුළුවන්ග මක් නෑ මොන තත්වයට අපේ සරීරයට මේක මොන මට්ටමකින් ඔොරොත්තුදේ ද. ඒවිතරක් නැවෙන පන්නතුනි සාමාන්‍ය මේ ලෝකයේ මරණ දැන් අපි කතා කරන්න කොරෝණාවලින් මැරණ මරණ ගැන විතරයි. නමුත් අපේ මේ කියන නතත්වයන්න එක් පිළිකාලින් කොච්චර මරනවාද වෙනක් ්‍රෝගලින් කොච්චර මරනවාද ද ඩියාව කරන කටන කොච්චර මරනවාද ද ාාවලින් කොච්චර මරනවාද. මේ දේවල් බැලුවට පස්සේ අපේ ලෝකයේ මිනිසුන්ට මිය යන්න තියෙන සාධක විනාසවීමට අවශ්‍ය කරන සාධක අපි සියලුවතින් නිර්මාණය කරගෙන තිබෙන මොහොතක තමයි අපි ගත කරන්න. ඒක නිසා පින් උතුනේ ඔයත්තු මේ වෙලාවෙේදී දැන් දුර ඉඳලලා දැන් අපිට මේ තාක්ෂණය පාවිච්චි කරලා. මේ කටයුතු කරන්න සිද්ධ වෙලා තියන්නේ ති එතකොට ැ දැන්තේරනනේ දුෂ්කර කාල සීමාවන් අපිට එන්න කොට ඒක වටිනා කමත් අපිට දැනනවා. දැන් සමාරවෙලාට විහාරස්ථානයේ විවෘත කරලා ඒ කටයුතු සිද්ධ කරන කාල සීමාව තුළ ඒ දේවල් වලට සමරක් කලාට යන්න අවස්ථාවක්ති ගුණනත් අවස්ථාව ගැගත්ත ද්වවියට හිතනවා අනිදම්. මේට හොඳම කාලය අප ගෙදරරිදං හරි මේ කටයුතුවලට සම්බන්ධ වෙන්නට ෝක් නේද. දැන් අපිට අතිරේක වියදමක් කරන්න සිදද වෙන දැන් ලංකාවගේ නම් මේ පෝය වැඩ සටහන සූම් තාක්ෂණය ඔස්සේ කරන්න ගියොත්තහෙම අර ඩේටකාට් රුපියල්ලන්නු නම් ඒවා දාඇත්තුලක්විත්‍ර දාගන්න වෙන දවසඇතුළොත. ඉතින් හෙම කල්ලා උපසකම්ම කෙනෙක් සිවි සමාදන් වෙන්නේ කියලා හිතන්න පුළුවන්කමක් නෑ. ඇති ඒක නිසා අපිට මෙ ඇතින තාක්ෂණක පහසුගන්ගේ එකකටත් බික් කියයනව තම. ත් පරිිව අනිවාරයම දරන්න වෙනවා ඒ දරලා හරි එකතු වෙනවා මේ කටය උතුවලට එතකොට දැන් යමක් අපිට අහිමිවේගෙන යනකොට ඒක වටිනාකම වැඩි වෙනවා පිට. යම අහින්මිවේගෙන යනොට සුල්ලභ කාලේ තුළ ඒකනෙ දැන් අර දහම් සොඩ ජාත කතාව ඇතුළේ දහම් සොඩ රජ්ජුරුවෝ යකාගේ කටට පනින්නේ ධර්මය නැතිකාල සීමාව කනේ ඒ මට මේ ධර්මයක් කියනනම් ඔබට ආහාර පිණස බිලිපූජාවක් බවට පත්වෙනවා. ඒවගේ සමහරක් කළට සත්‍යය අවශ්‍යදය අපිට හොයාගන යද්දී ඇත්තටම අවශ්‍යතාවේ තියෙන මොහොත වෙනකොට මේ දේ නැති වෙලා තියෙන පුළුවන්. ඉතින් විවිධ හේතු නිසා ඒ දේවල් නැතිවන්න පුළුව ඉතින් හාමුදුරු විතරක්යඇද දැ ම තන දැ අපේ ඇත්තන්ට මේ සෑම කෙනෙකුටම අතීතය තුළ තිබිච්ච දැනුමට වඩා විශාල දැනුල් සම්භාරයක්වයන පටම්පරාවක් අපිට දැන් අල්ලුතෙන් නිර්මාණය වෙමින් තිබෙන්නේ. දැ නිදසු විදිර ගත්තොත් ෙම අතීතේ හැමෝේ බණ කතාවක් ගත්තාත් සද්ධර්මරත්නාවලිය ගත්තතා සද්ධර්මාල ංකාරය ගත්තත් බුසරණ ගත්තත් තමා වතුර ගත්තත් දහම්සරණ ගත්තත් සඟසරණ ගත්තත් ඔගේ ලියත් ජාතක පොත ගත්තා ඒක හැම පටන්ගන්න කොටම කියනවා සාවධානවසා සිටියයුතුයි. එඒ තමයි පොත්ටන්ගනට ේතුවත් තිෙබුණා ඒ තමයි හැමෝට ම අකුරු බෑ ඒ කියවන්න බෑ ඒ නිසා කවුරුවාරි දන්න කෙනෙ කේ පොතේතියනක කියවන කියවනකොට අහගන දලා නිත්තයි තේරුන්ගන්න. එකොට පිනතු ඒේ ේ දේවල් සමරලලාට තේරුන්ගන්න බෑ අද නත් ඇත්තන්ට මරක් ලාටම මේ පාලි දන පොතක් ර කියවන්න යොත්ේ. ඒක පාලිභාෂාව ප්‍රගුණ කරේ නැත්නම් එක්ක ඒ පිබඳව කියවල හොඳ පරිචියයක් නැත්තං ඒයකුරක් කියව ගන්න බෑ ඒවන් මේ සුතන් කියන අප ඒ මොකද මේ ඒවන් කියන එක ඒ විදිට දින්න මේ පොතේ තියෙන ඒවන් කියලන කියල කෙනෙකුට හිතෙන්න්න පුුවන් එතකොට දීර්ග අක්ෂර එයක් නොවන නිසා පාලිභාෂාවද්දී ඒ අර එතකොට ලියන්නේ ඒ අකුර විදියට ඒ කියලා නමුත් ඒක කියන්නේ ඒවන් කියලා කට පන්න තුනනි අදැන් අපිහිටම ඒ දැනුම ිකෙන්ටික නැති වෙලා ගිය කියලා දැන් අපි ම මොකක්කම්ම නැතිවෙලාගේ හිල්ලා යම් කාල සීමවත්තුල හෙම වෙනවා මේ පලි ාෂ පිබඳ ොක්න්නයන පොතත් වෙලා හුවවා තව පරම් පරතුන ක කිය විතර එතකොටයා ඒ පොත් නයින් කියවන්න යොදත්කද එවම්ම සුතන්ගේකං සමයන් ගවා හම කියලකමයි කියවන්නේ ඇයි ඒන පරිචේෂසා ැනුම් තිබච්ච පරම්පරාවෙන් රුම වෙච්ච ඥානය ඒ අයට අහිමිවීම කරනකොට ගෙන එනිසා ධර්මය තුළත් පින්න්නතුනිේ අද වෙනකොට අපිට වීධ ගවේෂණ කරන පිරිස්සින්ො විදවිදියට මේවා. නමුත් ඒ ඒ කොච්චරරත් අපිට පරම්පරාවෙන්ආපු දැනු සම්භාරයක් අවශ්‍ය කරන ොහාමුදුරුවත්ම මේ ආරක්ෂා කරන විධාකාරයේ දුෂ්කරකාල සීමාවන් තුල්ලදි. දැන් අප දන්න තේරවාදී දහම ආරක්‍ෂා කර ගැනීමේදී භික්‍ෂූන් වහන්සේලා බැමිනිිතියාසාය කියලා මහා. සාගත කාල සීමාවතුල වලගම්බාරජ සමය තුළ ඇති වෙච්ච. කරකොල කකා ත්‍රිපිටකයඇ මේදේ ආරක්ෂා කරගත්ත මක පරම්පරාවෙන් ආපුදේ. ඊට පස්සිතින් අපිට මේක ලිව්වට පස්සෙත් මේ දේවල් විනාස වනානේ. නේද කොච්චර නං සතුරු ආක්‍රමණවලට අපිට ලක්වෙන්න සිද්ධ වනාද. ඉතින් දේවල් ඒ විදියට ගිහිල්ලත් ඒක ආරක්ෂා කරගත්ත හාමුදුරු ද නුවරයුග වෙනකොට සංගරාජ හාමුදුරුව පහල වෙනකොට නුවරයුගේ සම්පූර්ණෙන් ගනිින්වන්සෙලා හිටිය. ගනින්නාාන්සෙලාට දොස්කිව්වට ගනිින්නාන්සේලා නිසා මේ ත්‍රිපිටක පොත්පත්තික ත්‍රිපිටගේ ආරක්ෂාවමින් ආවිශ්‍යරහට. එතකොට ඒ විදියට පින්නතුනි මේ කෝමාරි ආරක්ෂා කරලා ඉදිරියට දෙන්න පරම්පරාවක්තියෙනවා නමුත් මේවා කොතරින් අතරවෙද කියලා කියන්න බෑ. වළගම්බාරාජ සමේතුු ලංකාවේ සිද්ධ වෙච්ේදී හාමුදුරුරු අපවත් වනා තැනින් දැන අපවත් වනා. ඒ ඒගනිසා සමාරදේවල් එහාට මෙහාට අර්ගණයන්න තිබි් අවස්ථාවන් නැති වෙලා ගිය ඇති ඒක නිසා පින්නතුනි අපට අපේ ලැබිච්චදේ දෙන්නන් සංදක්ෂණය කරන්නති විධ ක්‍රමවේද සකස් කරලා තියනවා ඒ කොහොමවෙත් පින්නතුන මේ ප්‍රයෝජනයට ගන්න බැරින අප මොනතර සංදක්ෂණය කරලා තිබත් අපට ප්‍රයෝජනයක් වෙන්න නෑ. ඒ නිසා ඔයඇත්තු දැන්කල්පනා කරාේ දුස්කර කාල සීමාව තුළ හරි මේ විදියට පවි්‍යාරස්ථාන ඇත එකතුවෙලා ති ඔයත්තන් සතුවත් ධැනුත්තියනො ඔයත්තන්ටත් පොත පත කියවල බොහෝ ේවල් තේරුම් ගන්නඩ පුලන් ඒම දෙේවල්ල අපි සාකච්ඡා කල දැනුම හෝමාරු කරගත්තට පස්සේ ඒ දේවල් ජීවිතයට තාමත්ම වැරගත් වෙන තින් එක නිසා පින්න්නුතු්‍රි මං මේේ අනුසාසනාව සිද්ධරේ ඔබට අවබෝධය පිණිස තකොට ඒ අවබෝධය පිණිස කියන්න දැනුම පිණස ට දැනූ නිසයම් යම්දේවල්ල පිගෙන ගන්නවා ඒයටට පසේවා ප්‍රායෝකෝ අත්හදා බලමින් ක්‍රියාත්ම කරන. තකොට මේක ප්‍රායෝගික කොටස නෙවෙයි මේ කිව්වේ. ප්‍රායෝගි කොටස කරනවා කිය කියන්න එහමනං අර අනිත්‍ය දුක්ඛානාත්ම සංකල්ප ඔස්සේ ජීවිතය පිබඳු විදසුම් වටන ගැනටෙන්න්ඩෝන්. එ ඒක තමයිි ඉක්මං කළ යුතු කාරණාව බවට පත්වෙන්. එනිසා අපට තව මේක තව පහළවෙමින් මේ බවගමන ඉස්සරහට යමින් තව තව එ හාට යන්නවාද මෙතැදිම මේක ඉවර කරගන්න උත්සාහයක් දරනවාද කියනක තමයි වැදගත්වෙන්න්නේ මොකොද දැන් අද දවස තත්ත්වේ මේක නං හෙට වස අපි නැවත මේකෙම ඉපදුුණුොත්තේම අපට මේට වඩා දරුණ තත්ත්වයන් වලට අත්තිදින්න සිදධ වෙන ට දකින සමහර කළලාට මේ පුංචි දර පටව ඉපදිලා මුල්ලූ ඇගම කුණුවෙලා මුල්ලු ඇගම්ම සම්පූර්ණයෙන් විනාස වෙලා. ඉතින් අනේ ආශීරර්වාද කරන්න මේ දරුවට බෙහෙත් කරනවා විදදියි කියල දානේම අපට ඕන තරන්නට දකින්න හම් වෙන දවස ගාන විධ දැංවල විධාකාරය. එතකොට ඉතාමත්ම රන්වන් පැහැ සිරුරු වලින් ඉතාමත්ම හොඳ සෞඛ්‍ය සම්පන්නව මේලෝකට බිහිවෙච්ච දරුව දැන්වෙනකොට ලඩ ොඩක් සහිතවතම මේලෝකට බිහිවවෙන්නේ. එනම් බව, බව ෘෂ්ණාව කියන එක පිළිබඳව අපට ඇත්තටම හිතා ඇතිකර ගති යුතුවන්න්නේ නෑ ඒක එහට යන්නේ යන්න තව දුෂ්කර පරිසරයක් ඇතුළතමයි අපට ඒ නැවතවතාව අපබ ගමනේ ඉදිරි ස්ථාන හම්බවෙන්න කියන එක තීරණය කරට පස්සේ අපට මේකින් ප්‍රයෝජන ගන්න පුළුවන්කම තිබෙනවා. එමනම් පින් නතුරමි මේ වෙලාවේදී. ඔබ අද දවස පුරාම් සරුව ප්‍රකාරයෙන් බොහෝ පින් දහම් සිද්ධ කරගත්තා. සියලු පින්කම් දෙවී අන්ටනමෝදං බේවා දෙවියන්ගේ දේවා ශීර්වාදේ දේවරැක බරණය ඔබ සියරු දෙනාටම ලැබේවා. අපේ ගෞරවනී විම්මලා විාරලොපු හාමුදුරුවන් වහන්සේ ඉතිං උන්වහන්සේ අපට ොහමලෙංගතු ඉන්ද දස්ථාතුනේ ෙච්චොත් රස්ථානයට ඇවිල්ල වස්කාලසීමාවක් හිටිය. ඉතිං ඒ කාලසීමාව තුළ අපිට මේ දායක පින්වතුන්ගේ කාරුණික, හිත් අඳුනගන්න පුළුවන් කම ලැබුණ ඉතිං අපි ගියවුරුද්දෙත් මම හිතන්නේ කටන පින්කමට අපිට සම්බන්ධවෙන්න පුළුවන් කම ලැබුණ අපේත් නායක හඳුරුත් මමත් ඒ කට්න පින්කංලට සම්බන්ධ වුණ ඉතින් ඒක නිසා ඒ සහ සම්බන්ධතාවයන් මේ සියලු දෙනත් එක්ක අපිට හැම කෙනෙක්ගේම ඒ කරුණා බර දායකත්වයන් අපිට සිහිපත් වෙනවා ඉතින් ඒක නිසා අපිකො හහිටියත් කොතන හිටියත් කොයි වෙලා විරිත්තු ඇත්තන්ගේ අවශ්‍යතාවයක් වුණු අපට ශක්ති ප්‍රමාණය ඒ සම්බන්ධ වෙලා කටයුතු සිින්ද කරනට පුළුවන් කම තිබෙන හිතිං ඉදිරියේදත් අපට අවස්ථාවක් කම්බුණනුත් ඔය ඇත්තං මුණ ගහෙන්න්න පුළුවන්කම තිබෙනවා ඉතින් අපේ ලුක හාමුදුරන් වහන්සගේ කාරුණික හදවත කාරුණිකත්ව නිරන්තරෙන් අපිට දකින්න පුළුවන් එතිමුන් වහන්සේ නිරන්තරෙන් අපට ආශීර්වාධයන් සිද්ධ කරන උන්වහන්සේටත් නිදුක් නීරෝගී සපත්භාව අපේ කුසල හාමුදුර සූරියවේ කුසල හාමුදුරෝොත් විහාරස්ථානය කටයුතු වෙනුවෙන් හෙ සමහන්සේවෙලා කටයුතු කරන හාමුදුරුවන් වහන්සේනමක් ඉතින් උන්වහන්සේට අපට ඇත්තටම මේ පාරතමයි න්හන්ස න්ු ග හම් ෝ ඉති අපි බෝසු ගද ඒ කටයුතු සිද් කරු ලබන න්හන්සේටත් ඒ ශීරවා දැන්නේ විදිිටන සැලසේවා. අපේ ාන ලොක් හහාදුරන් වහන්සේටත්ක්ක ස හාමුදුරන් වහන්ේට දීර්ගා ශ දුක් ීරෝගේ සව පත් ාව සසනික කටයුතු හොඳින් සිද්ධ කරගෙන න සියලු ක්තිය දහිරයවා සනාව ලැබේවා දෙවියෝ නිවන් දකිත්වා කිය ප්‍රාර්ථනා කරමුඒ වගේම ඔබ සියලු දෙනාටත් දෙව්වා ශීරවාද කරත්වා. ඔය ඇත්තන්ගේ පවුල්ල ලෝදවයටත් ලංකා වෙස් ටන සියරු දෙෙනනාටත් මේ කරදර බාධකවලින් දුරස්වෙලා තමන්ගේ ආධ්‍යාත්මික ලෞඛක ජීවිතය කටයුතු හොඳින් යහපත්ව සිද්ධරගෙනයන්ට සියලු ශක්තිය දහිරිය දෙවියූදා කරදන සේක්වා දෙවියූ ප්‍රර්ථනයූධයකින් නිවන් සිද්ධ කරග නිත්වා කියර සාධක. ඒවාගේම දැන් ලිච්චොත් බෞද්ධ විහාරස්ථානය අලු තැනක තියෙන්නේ ඉතින් එතිෙන් තාම අපිට එන්න බැරි වුණා ඉතිං ඒ විහා ආරම්භක තැන්වල ඉඳලා ඒ අනුග්‍රහ දක්කොපු අපවත් වෙච්ච ස්වාමීන් වහන්සේලා ඉන්නවනගේ ස්වාමීන් වහන්සේ ලාටත් ඒවාගේ විශේෂයම පේවරකගුඩ් රේවතා බිධාන ලොකු හාමුදුරුවන් වහන්සේ නායක හාමුදුරුවන් වහන්සේ ඇතුළ ඒ අපේ විමලු නායක හාමුදුරන් වහන්සේගේ ගුරු ස්වාමයන් වහන්සේලා ඇතුළු ඒ පරම්පරාාවන්නුල සියලුම් මහා සංගරත්නය මේ පින් අන මෝදංවෙත්වා සංසාර ගමනෙන් නිදහස්යෙත්වා උතුම් ූ නිවනිින් සැසෙත්වා කිය සාදුකයන්. ඒවාගේම ඔබ අප සියලු දෙනා නමේ මිය පරලවගිය සියලු ඥාතීන්ට මේ පින් අන මෝදං වෙත්වා සැපත් පවෙත්වා සුව පත්වෙත්වා උතුන්මූ නිවනිින් සැනසීම සඳහා අපගේ මියගිය සියලු ඥාතීන්ට පින් හේතුවේවා වාසනාාවේවා කියර ප්‍රාර්ථනා කරන්න. ඔබ අප සියලු දෙනාට මත්තුනුරුවන්ගේ ආශිර්වාදේ ලබේවා මේ කරන කියන කටයුතුවල ප්‍රගති අපේ ජීවිතවලට ලැබේවා ආශිර්වාදේ ලැබේවා මේ කොරෝණා ව්‍යසනයම් සියලු දෙනාටම සුවපත්භාවේ ලැබේවාකාටවත් ්‍යසනයක් කරදරයක් නොවේවා මිදුක් නීරෝගී සුවපත්භාවේ ලැබේවා නිවන් සූ පිනිස මේ පින්කම අපි හැම දෙනාටම පාරමීවේවා කර ප්‍රාර්ථනා කරන්න. ආකා සටటා චබුම්මට්ටා දේවානගා මහිද්ලිකා ප්ඥන්ත අනමු දිත්වා චිරంරක්කන්තුළු සාසනං කාසටటා ජබුම්මට්ටා දේවා අනාග මහිද්දිිකා පු්ඥන්තන් අනමුෝ ත්වා. චිරංරක්කන්තුළු සාසනං කා සටటාචබුම්මට්ටා දේවානාගා මහිද්දිිකා පුඥන්තන් අනමු දිත්වා චිරංරක්කන්තු තුවං සදා හැම දෙනාටමතිරුවන් සරණලබේවා.